සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සයින්ද මරුදු බෝම්බ කරුවන්ට අවසන් ගෞරව නැහැ. උතුරු නැගෙනහිර හමුදා ආරක්ෂාව වැඩි කරන්න TNA මන්ත්‍රී රජින් ඉල්ලයි. සුරාබදු පනතට සංශෝධන වහාම ගැසට් කරන්න ජනපතිකෙන් උපදෙස්. ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාව සමගයි. ජගත් නියෝජ්‍ය මහලේකම් අගමැතිට දන්වයි. අයවනදා පාසල් විවෘත කරන්න සූදානම් අධ්‍යාපන ඇමතිකයායි. ලංකාවෙන් ගිය පුණීගෙන් ඉන්දියාවට බලපෑම්. සයින්ද මරුදු ප්‍රදේශයේ නිවසකදී බෝම්බ පුපුරවා ගනිමින් මිය ගිය 16 දෙනෙකුගේ සිරුරු අම්පාර සුසාන භූමියේදී මිහිදන් කෙරුණා. කල්මුනේ සයින්ද මරුදු වල පුපුරවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වුණු ත්‍රස්තවාදී පුද්ගලයන් 10 දෙනෙකුගේ මෘත ශරීර පොලිසිය විසින් අද භූම දානය කිරීමට කටයුතු කළ අද දහවල් එම ප්‍රදේශයේ එම අදාළ ආගමික සංවිධානවල ඉල්ලීම මත ආගමික කටයුත්තකින් තොරවයි ඒ භූම දාන කිරීමට පොලිසියට සිදු වුණේ. නමුත් එම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වුණු ඒ කුඩා දරුවන් 6 දෙනාගේ මෘත ශරීර භූම දානය කිරීමට කටයුතු කළා. එම භූම දානයේ කටයුතු සිදු කරනු ලැබුවේ ඒ අදාළ ආගමික කටයුතු සිදු කිරීමෙන් අනතුරුයි. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි මේ පවතින හදිසි අවස්ථා තත්ත්වයක් සමග ත්‍රිවිධ හමුදාවටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ සැක සහිත දේපළ අත්අඩංගුවට ගැනීමට පූර්ණ බලය තිබෙන බවත් සඳහන් කරන්න කැමැති. ඊළඟ කාරණය මොහමඩ් සහරාන් නැමැති ඒ මරාගෙන මැරෙන බෝම්බ කරුගේ වැඩිමහල් සහෝදරිය මුහම්මදු කාසිම් මතතියා යන අයව ඊයේ දින මඩකලපුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මොහමඩ් සහරාන් නැමැති ත්‍රස්තවාදී පුද්ගලයා විසින් ඇයට ලබා දී තිබූ බවට සැකකරන රුපියල් ලක්ෂ 20ක මුදලකුත් සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා. ඒ වගේම ජාතීන් අතර ආගම් අතර සංහිඳියාවට බාධාවක් ඇතිවන ආකාරයට ක්‍රියා කරන තැනැත්තන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවන තැනැත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉදිරි දිනවලදී බලා ගන්න පුළුවන් එවැනි තැනැත්තන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන්වත් මේ වෙද්දී නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. දෙවෙන පුරා සිදු කරන සෝදිසි මෙහෙම් වලදී ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධයයි සැකකරන සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම පුපුරන ද්‍රව්‍ය හා උපකරණ රැසක්ද සොයාගෙනුණා. හැටන් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වූ පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්වයි එම මෙහෙයුම් සිදු කළේ. මාලියයි ප්‍රදේශයේ නිවසක තිබී කඩු පහක් ද සොයා ගැනුණු අතර එක් සැකකරුවෙකුද හිදී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. හැටන් මල්ලියප්පුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ නිවසේ තිබී පිහි නවයක් සහ ඔහුගේ සහෝදරයෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගත්තා. මෙම තරුණයා දැනට යේමනයේ පදිංචිව සිටින අතර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂාවට ලක් කෙරුණා. එම නිවසේ ගබඩා කාමරයක තිබී පිහි සොයාගෙන තිබෙනවා. මුන්දලම පොලිසිය සහ යුද හමුදා බටපිරිසක් එක්ව කළ සූදිසි මෙහෙයුමකදී ව්‍යාජ අංක තහඩු සැකසූ ස්ථානයක් සොයා ගැනුණා. තියුණු ආයුධ කිහිපයක්ද සැකකරුවන් 7 දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ස්ටිකර් සකසන ස්ථානයක මුවාවෙන් මෙය පවත්වාගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළිවුණා. බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල රථවාහන අංක තහඩුවලට සමානව සැකසූ අංක තහඩු කිහිපයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර කෑගල්ලේ පවත්වාගෙන ගිය වාහන අංක තහඩු ව්‍යාජ ලෙස සකස් කරන ස්ථානයක්ද වැටලීමට පොලිසිය සමත් වුණා. මෝටර රථ උපාංග අලෙවි කරන ස්ථානයක් ලෙස මේ පවත්වාගෙන ගොස් තිබෙනවා. සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර මුද්‍රණ යන්ත්‍ර සහ සැක කටයුතු අතුරුපැති දෙකක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට භාවිත කරන උපකරණයක් යටියන්තොට ගරාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුද සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඔවුන්ට මෙම උපකරණ ලැබුණේ කෙසේද යන්න පිළිබඳව යටියන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. අනුරාධපුර නගරයේ මුස්ලිම් පල්ලි කිහිපයක් සහ ව්‍යාපාරික ස්ථාන රැසක් පරීක්ෂාවට ලක් කෙරුණා. ප්‍රධාන ජුම්මා පල්ලියේ තිබී යුද හමුදා නිලැඳුම් සඳහා භාවිත කරන වර්ණපටියක් මෙන්ම එම භූමිය පවත්වාගෙන ගිය අරාබි පාසලේ තිබී අල්-කයිඩා නායක බින් ලාඩන්ගේ රුව සහිත ත්‍රස්ත ප්‍රහාර ඇතුළත් පොතක්ද හමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
සුදුරදි තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවේ සිටින මොහොමඩ් රිචාප් නැමැත්තාගේ ඥාතීන් කිහිප දෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තා. සැකකරුට නවතැන් දීම සහ සැඟව සිටීමට උදව් කිරීම සම්බන්ධයෙන්ුයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහුගේ පියා මසිනා ඇතුළු කිහිප දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලයේ පොලිස් බල ප්‍රදේශයේ දින 3ක් තුල සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී අවියයුද සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. T56 වර්ගයේ මැගසිනයක්, කඩු සහ කිනිසි මෙන්ම දේශීය සහ විදේශීය නිෂ්පාදිත පිහි වර්ග සහ කෙටේරි මෙසේ සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. වැලිකන්ද පොලිස් බල ප්‍රදේශයේ මහවැලිතැන්න මුස්ලිම් ගම්මානයේට ජලීය බෙදාහරින ජල සම්පාදන මධ්‍යස්ථාන භූමියේ ගසක් යට තිබී පුද්ගල නාශක බෝම්බ දෙකක් සොයා ගැනුණා. ඒවා පසුව නිෂ්ක්‍රිය කිරීමටයි පියවර ගනු ලැබුවේ. මේ සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වීසා නොමැතිව මාතලේ ප්‍රදේශයේ නිවසක රැඳී සිටින ඉරාන ජාතිකයෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. මාතලේ කොට්ටහස පොලිස් විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. සැකකරු 2017 වසරේ සිට වීසා නොමැතිව මෙරට රැඳී සිටි බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා. වවුනියාව නගර සභාව වාසන්නේ පිහිටි කැලිකසල ගොඩක තිබී පුපුරන ද්‍රව්‍ය අඩංගු කුඩා පාර්සලයක් හමු වී තිබෙනවා. ප්‍රදේශීය ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම්වලදී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වූ පුද්ගලයන් 3 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. නිට්ටඹුව තිහාරිය කහටෝවිට ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී තව්හිද් ජමාත් සංවිධානයේ සමාජිකයෙකු බවට සැක කිරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. ඔහු ළඟ තිබී එම සංවිධානයේ දේශන ඇතුළත් සංයුක්ත තැටි සහ ඩ්‍රෝන කැමරාවක්ද සොයාගෙන තිබෙනවා. එමෙන්ම අන්තවාදී දේශන ඇතුළත් හාඩ් ඩිස්ක් දෙකක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්ද පොලිස් බහරයට ගැනුණා. කාන්තන්ගුඩි ප්‍රදේශයේ සිදු කළ දේශන මෙහි ඇතුළත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔහු කැමරා ශිල්පියෙකු ලෙස පෙනී සිට තිබෙනවා. බණ්ඩාරවිල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී ඩ්‍රෝන කැමරා 4ක් ඇතුළු උපකරණ සොයා ගැනුණා. පූජකවරයෙකුයි පැවසෙන පුද්ගලයෙකු සහ අනන්‍යතාව හෙළි කිරීමට නොහැකි වූ 3 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිසිදු ලියාපදිංචියක් නැතිව එම ප්‍රදේශයේ රහසිගතව පල්ලියක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. දහම් පාසලක් පවත්වාගෙන යන බුවාවෙන් පල්ලිය පවත්වාගෙන ගියද මීට වසර දෙකකට පෙර මෙම දහම් පාසල වසා දමා ඇති බවටයි හෙළිව තිබෙන්නේ. විවිධ පළාත්වලින් පුද්ගලයන් විටින් විට මෙම පල්ලියට පැමිණෙන බවටද තොරතුරු ලැබී තිබෙනවා. වගා භූමියක තිබී වායු රයිෆලයක් සහ වායු පිස්තෝලයක්ද පොලිස් බහරයට ගැනුණා. සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා. මද්‍රව්‍ය මර්ධනය හා අපරාධ අවම කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටි. මද්‍රව්‍ය වැරදි පිළිමද නීති දැඩිව ක්‍රියාත්මක කරමින් මතින් නිදහස් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ශක්තිමත්ව හා කඩිනම්ව ඉදිරියට ගෙන යාමේ වැදගත්කමද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. අපරාධ අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණා. විෂ මද්‍රව්‍ය ආඥා පනතට අදාළ සංශෝධනද කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් विशेष कार्य बलकाये आरक्षाव लबागनी योजना किरुने මෙම දුෂ්කර අවස්ථාවේ සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම ශ්‍රී ලංකාව සමග සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා. එහි නියෝජ්‍ය මහලිකම්වරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වේ මේ බව කියා සිටියා. දිවෙනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලිකම් මිගෙල් ඇනහෙල් මොරටිනෝස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් නියෝජ්‍ය මහලිකම්වරයා මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දෙන බවයි. තමාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකව මුණ ගැසී මෙම ඛේදවාචකයේ සම්බන්ධයෙන් ශෝකය පළ කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධාන මහලිකම්වරයා දැනුම් දුන් බවද නියෝජ්‍ය මහලිකම් මිගෙල් ඇනහෙල් මොරටිනෝස් මහතා අග්‍රාමාත්‍යවරයා හමු වේ වැඩිදුරටත් කියා සිටියා. ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැප වී සිටින බවටද මෙහිදී අවධාරණය කෙරුණා. ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග පරිගණක මෘදුකාංග ඔස්සේ සම්බන්ධ කිරීමට අමාත්‍ය මණ්ඩලයගත් තීන්දුව ක්‍රියාත්මක නොකිරීම ගැන කරුණු දක්වන්නයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ආරක්ෂක විධිවිධාන යටතේ දත්ත ගබඩා ඓකරාශ්‍ය කිරීමේ ක්‍රමවේදය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවි මේ වන විට මාස කිහිපයක් ගත වී තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේගත් තීරණය අනුව අදාළ ආයතන දෙකෙහි දත්ත ගබඩා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කර තිබුණේ නම් ISIS ප්‍රහාරය එල්ල කර ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ඉතාම නිර්වුල්ව කලින්ම දැන ගැනීමට තිබුණේයයි ආරක්ෂක අංශ අගමැතිවරයාට ඉදිරිපත් කළ වාර්තාවක දක්වනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ රේගුවේ ඇතැම් නිලධාරීන් අතර වූ කබෑදීලක් හේතුවෙන් දත්ත දෙපාර්තමේන්තුව අතර සහසම්බන්ධ නොකිරීම නිසා අග්‍රාමාත්‍යවරයා අදාළ උපදෙස් ලබා දී තිබෙනවා. රටතුල ජිහාඩ් ත්‍රස්තවාදයේ මර්ධනය කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහතික වුණා. ඒ කොළඹ දිස්ත්‍රික් සිවිල් ආරක්ෂක කමිටු නියෝජිතයන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ආරක්ෂක අංශ විශ්වවිද්‍යාල මින්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම හමුවටෙක් වුණා. රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණෙනුයි රැස්වීම කැඳවා තිබුණේ. රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. රට පුරා ආරක්ෂක මෙහෙයුම් නිසි පරිදි ක්‍රියාත්මක වන බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. ලබන සඳුදා රජයේ පාසල් ආරම්භ වීමට නියමිත බැවින් පොලිස් ආරක්ෂාව ඒ සඳහා උපරිම වශයෙන් ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ආගමික ස්ථානවල ආරක්ෂාව තහවුරු වීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළා. සතියන්තයේ පැවැත්වෙන ආගමික වැඩසටහන් සඳහා උපරිම ආරක්ෂාව සලසන ලෙසයි අග්‍රාමාත්‍යවරයා පොලිසියට දැනුම් දුන්නේ. පොලිසිය ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවෙල සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසද ආගමික ආයතනවලින් ඒ මහතා ඉල්ලීමක් කළා. වන්දි ගෙවීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දෙනු ලැබුවේ. විශ්වවිද්‍යාල පළතරින් මෙහිදී කියා සිටියේ සිය විශ්වවිද්‍යාල සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවයි. ඒ සඳහා පෞද්ගලික ආරක්ෂක අංශ කුලී පදන මත ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කෙරුණා. සියලුම පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. ආරක්ෂක අංශවල අනුමැතියෙන් පසුව සියලු පාසල් විවෘත කිරීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ආරක්ෂක අංශවලින් අපි ඉල්ලීම් කරනු ලැබුවා අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට අපිට නැවත පාසල් පටන් ගන්න නම් සියලුම පාසල් දැඩි ආරක්ෂා සහිතව ආරම්භ කළ යුතුයි. ඒ වගේම පාසල් ආරම්භ කරාට පසුව ඒ අවශ්‍ය ආරක්ෂාව අපිට ලබා දිය යුතුයි කියලා. ඒ අනුව සියලුම පාසල් පරීක්ෂා කරලා දෙන්නත් ඒ වගේම පාසල් පටන් ගත්තයින් පසුව අවම වශයෙන් එක පොලිස් නිලධාරියෙක්වත් එක පාසලකට ලබා දෙන්න එකඟතාවය පළ කරනු ලැබුවා. අපි ගත හැකි හැම පියවරක්ම පාසල් වල දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුවක් විදියට අමාත්‍යාංශයක් විදියට අපි අරගෙන තියෙනවා. ඒ වගේම ගන්න කටයුතු කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. සියලුම ආරක්ෂක අංශවලින් පැහැදිලි එකඟතාවයක් ලබාගෙන තමයි පාසල් ආරම්භ කරන්න තීරණය කරනු ලැබුවේ. මනෝ උපදේශනය වෙනුවෙනුත් අවධානය යොමු කරලා තියෙනවා. සිද්ධ ඇති වුණ ප්‍රදේශවල පමණක් නෙවෙයි, සමහර අනෙකුත් ප්‍රදේශවලත් මනෝ උපදේශනය ලබා දීම හොඳ විධිමත් පුහුණු නිලධාරී මාර්ගයෙන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ ඉතාම ඉක්මනින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවෙන් ඒ කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා. අපි දැක්ක දරුවෝ විශාල ප්‍රමාණයක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. සමහර අය මිය ගියා. මේ දරුවන්ට සුරක්ෂා රක්ෂණය යටතේ අපි ලක්ෂ 2 දක්වා මේ මූල්‍ය ආධාර ලබා දෙන්නත් වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ඉල්ලා හිටිනවා යම් දරුවන්ට මේ අවශ්‍යතාවය තියෙනවා නම් හැකියක්මනින් ඉල්ලන්න. වෙන ගිය වසරටත් වඩා මේ වසරේ මේ ප්‍රතිලාභ වැඩි කරලා තියෙනවා. දැන් ඒ ක්‍රියාත්මකයි. ඒ ඔස්සේ ඒ සහන ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සති දෙකක් නිමාඩු කාලය තුල මගහැරිච්ච දවස් ගන්න අපි ඉදිරියේදී බලනවා ඒව ආවරණය කරගන්න. ජනාධිපති මේ වගේ සිද්ධිය අතින් පිළිබඳ බරපතල ප්‍රශ්න තියෙනවා. අහිංසක මිනිසුන්ගේ ජීවිත මතින් මිනිමතින් දේශපාලනය කළ යුතු නැහැ. ආරක්ෂක හේතුන් මත එළඹෙන ඉරිදා දිනේද කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් නොබවත් වන ලෙස අගරදුගුරු අති උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර තිබෙනවා. තවහී ජමා සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස ක්‍රියා කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නවාස් නැමැත්තා ලබන 7 වන දාතේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි එම නියෝගය නිකුත් කළේ.
ඉස්ලාම් අන්තවාදී කල්ලියක සමාජිකයන් වෙමින් අන්තවාදී පැතිර වූ බව කියන සිද්ධියට අදාළව සැකකරු කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. රැඳවුම් බහරේ සිටි සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. මෙම සැකකරු සන්තකයේ තිබී ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛන සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. තවුහිද් ජමාත් සංවිධානයේ සිදු කළ බෝම්බ ප්‍රහාර සිද්ධි ඔහුගේ ජංගම දුරකථනයේ තිබී හමු වූ බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බේ පුපුරවා හැරි ත්‍රස්තවාදියා වන මොහමඩ් අසා මොහමඩ් මුබාරක් නොහොත් අබ්දුල්ලා යනායිගේ දියණිය වන හබීබා අසම්ගේ රුධිර සාම්පල යොදාගෙන DNA පරීක්ෂාවක් සිදු කරන ලෙස අධිකරණය අද නියෝග කළා. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය සිදු කරුණේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ජුනි මාස 12 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බේ පුපුරවා හැරි ත්‍රස්තවාදියා වන මොහමඩ් ඊබ්‍රහීම් අක්බාල් අහමඩ් යනායිගේ මව වන ජුනයිදීන් කලීජා උම්මාගේ රුධිර සාම්පල යොදාගෙන DNA පරීක්ෂාවක් සිදු කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා. සිද්ධියට අදාළව ත්‍රස්තවාදියාගේ පියාවන ඊබ්‍රහීම් යනාය ඇතුළු ඥාතීන් පිරිසක් මේ වන විට අත්අඩංගුවේ පසුවනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ජුනි මාස 12 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ. උසස් හමුදා නිලධාරීන්ගේ නිල මුද්‍රා තම සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවටගත් නැගෙනහිර පළාත ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතාගේ ආරක්ෂක නිලධාරියා අපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අනුව මොහොමඩ් මන්සූර් මොහොමඩ් රිස්ලි නැමැති සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළේ. මෝදුර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ මෙම නිල මුද්‍රා සොයාගෙන තිබෙනවා. සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය ලබන 27 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ. පාස්කු ඉරුදිනෙල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියටපත් කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ඩිම කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියටපත් කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සොයා බැලීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්ුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහාය ඇතිව මෙම ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන්නේ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මතයි. මෙම අති උතුම් වූ දේවස්ථානය ශක්තිමත්ව ඉහළ ප්‍රමිතියකින් ඒ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු තිබුණටත් වැඩිය ශක්ති සම්පන්නව නව සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරලා මේ වැඩසටහන කෙටි කාලයක් තුල අවසන් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. දේවස්ථාන සිද්ධාස්ථාන ගොඩනගනවා වගේම විපතට පත්වුණු ජනතාවත් අපි රැක බලා ගන්නවා. එතනින් අපි නතර වෙන්නේ නැහැ. අපේ මාතෘභූමියේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව අපි සාක්ෂාත් කරනවාමයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා ආරක්ෂාව වැඩි කරන්නයි ඉලංගේ තමිල් අරුසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා මහතා ඉල්ලා සිටිනවා. කිල්නොච්චේ පැවතීම පක්ෂ මැයි දින උත්සවයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදු කළා. අපි දැන් කොහේ කියත් ජනතාව අපිට කියන්නේ පාසල් වලට, කාර්යාල වලට, අපේ වත්කම් වලට ආරක්ෂාව ලැබෙන්න ඕනි කියලයි. ඒ හින්දා අපි රජෙන් ඉල්ලනවා අපිට හමුදා ආරක්ෂාව අවශ්‍යයි කියලා. අපි තමයි කිව්වේ හමුදාව උතුරින් ඉවත් කරන්න ඕනි කියලා. එහෙම කියපු අපිටම දැන් හමුදා ආරක්ෂාව ඉල්ලන්න වෙලා තියෙනවා. අපි විමසිලිමත්ව කටයුතු කරන්න ඕන කාලයයි දැන් එළඹිලා තියෙන්නේ. පාස්කු ඉරිදා එල්ලබූ ත්‍රස්ත ප්‍රහාණවලින් මියගේ අය සිහිපත් කරමින් විශේෂ දේව මෙහෙයක් ඉතාලියේ පාදුවා නගරයේදීද පැවැතුණා. දෙස් විදෙස් බොහෝ පිරිස්ද විවිධ පින්කම් සංවිධාන කර තිබෙනවා. පාදුවා නගරයේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී මෙම විශේෂ දේව මෙහෙය පැවැතුණේ. මෙම දේවස්ථානයේ සෑම මැයි පළමු වනදාකම දේව මෙහෙය පවත්වන්නේ පාදුවා නගරයේ විසින ශ්‍රී ලාංකිකයින් විසිනුයි. මෙවර මෙම පූජාවේ විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් එම පූජාව පැවැත්වීමයි. නිවෙල් ජෝපියතුමාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්වුණා. ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයාපැල්පොළ මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයින් රැසක් මෙම දේව මෙහෙයට එක්ව සිටියා.
අපි ලංකාවේ තියෙන මේ ත්‍රස්තවාදී ක්‍රියා ලංකාවෙන් තුරන් වෙලා ලංකාවේ සියලු දෙනාටම බෞද්ධ හින්දු මුස්ලිම් කතෝලික සියලු මාගම් වලට සැනසීමෙන් ජීවත් වෙනට තෝතන්නක් සැදේවායි කියමින් සියලු දෙනා වෙනුවෙන් අපි සුද්ධවන්තෝනි මිලදිනන්ට මේ දිව පූජාව තුලදී අපි විශේෂයෙන් යාඥා කරනවා මේ පළවෙනිදා ලෝක කම්කරු දිනයේදී සෑම වසරකම වාගේ ශ්‍රී ලාංකිකෝ පාදුවා නගරයේදී එක් රැස් වෙනවා විශේෂයෙන් ගිය සතියේ පාස්කු දිනයේදී මියගිය ශ්‍රී ලාංකිකෝ ඒ වගේම විදේශ ජනතාවත් සියලු දෙනාම සිහිපත් කරමින් මේ දේව මෙයන් සහ අගමික කටයුතු සිදු කරා රුදුරු බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂේපත් සියලුම රැසියන් වෙනුවෙන් පවත්වන ලබන දේව පූජාව සහ වාල ලැබූ සියලුම දෙනා නිරෝගී භාවය ලැබෙන්න පවත්වපු දේව මෙහෙයක් හැට තමයි සුවිශේෂ දේව මෙහෙයක් පැවැත්වුනේ පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එරට සිටින ශ්‍රී ලංකාව ප්‍රජාමින්ම ආගමික නායකින්ද හෙළා දැක තිබෙනවා අන්තර් ආගමික සමුළුවක් වෙස්මිනිස්ටර් හීදී පැවැත්වුණු අවස්ථාවේදී ඔවුන් මේ බව සඳහන් කළේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සමාජිකයෙකු වන ශ්‍රීමත් ෂේක් මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා ෂේක් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සියලු ආගමික ප්‍රජාවන් සමග මහා බ්‍රිතාන්‍ය පෙනී සිටින බවයි මෙම ක්‍රූර ත්‍රස්ත ප්‍රහාරය ජනතාව අතර ඇති සාමකාමී බැඳීම කඩකිරීම සඳහා කිසි ලෙසකින්වත් බලපෑමක් නොකළ යුතු බවද ඔහු කියා සිටියා මෙවැනි ත්‍රස්ත ප්‍රහාර ඉස්ලාම් දහමට එරෙහි බවයි ඔහු සඳහන් කළේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාව බහු ආගමික රාජ්‍යයක් වශයෙන් සියලු දෙනාගේ අයිතිවාසිකම් කෙරෙහි කැපවී කටයුතු කරන බවයි ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් හා තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පිල්ලෑව රජමහා විහාරස්ථානයේදී පහන් 5000ක් හා අරලිය මල් 1000ක් පූජා කිරීම සිදු කෙරුණා විහාරාධිපති පූජ්‍ය පොළොන්නරුවේ සීලානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත අරලිය ප්‍රජා සුභ සාධක සංගමේ කවයි එය සංවිධාන කළේ ඇල්පිටිය බටුවන්හිණ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදීද පින්කමක් පැවැත්වුණා මහා සංඝරත්නය මෙන්ම කිතුණු ආගමික නායකින්ද මෙම පින්කමට සහභාගී වී සිටීම විශේෂත්වයක් මාරවිල මරදවැල්ල ශ්‍රී සුභූති ධර්මාරාම විහාරස්ථානයේදීද බෝධි පූජා පින්කමක් පැවැත්වුණා පූජ්‍ය අරන්දාවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත සංවිධාන කෙරුණු පින්කමට විශාල පිරිසක් එක්ුණා පසුගිය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ ඇති වී තිබෙන තත්ත්වය සමතේකට පත් කිරීම සඳහා සියලු දේශපාලන අංශ එක් වී යුතු බව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා රට රකින්න රට හදන මහජන ව්‍යාපාරයේ ජාතික මග සංවිධානයේ පැවතු මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා එම ව්‍යාපාරයේ ලබන 12 වෙනිදා මේ පිළිබඳ විවෘත සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා පැවසුවා විශේෂයෙන්ම අපේ ඉල්ලීම මේ දේශපාලන ભેදෙන් තොරව ජනාධිපතිතුමා අගමැතිතුමා විපක්ෂ නායකතුමා මේ සියලුම දෙනා එක වේදිකාවක ඉඳගෙන ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහිල්ලා එක ප්‍රතිපත්තියක ඉඳගෙන මේ ක්‍රියාදාමයට සම්බන්ධ වී යුතුයි කියන අදහසේ ඉඳගෙන තමයි අපි ක්‍රියා කරන්නේ මේ ත්‍රස්තවාදියා හඳුනා ගැනීමත් එහි තියෙන සමාජ බලවේග හඳුනා ගැනීමත් ඒ වගේම ඒ සඳහා ක්‍රියාකාරීව කටයුතු කිරීමටත් අපි ත්‍රිපත් කළා දිනන ඉන්න විද්වත් පිරිසත් එක්ක සාකච්ඡා කළා විධිමත් වැඩපිළිවෙලක් සියලු දෙනා එකට එකතු වෙලා ක්‍රියාත්මක කරන්න මේකට යෝජනා ප්‍රතියෝජනා ඕන කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකින් පවසනවා බරපතල තත්ත්වය අවම කර ගැනීම පිණිස ජනාධිපතිතුමා අවශ්‍ය කරන ප්‍රතිසංවිධාන වැඩ කීපයක්ම කරලා තියෙනවා ප්‍රධාන තනතුරු වල වෙනස් වීම ඇති කරලා තියෙනවා මහජනයාගේ ඉල්ලීමක් තිබුණා ගුරුකාව වෙනස් කරන්න කියලා ඒකටත් එතුමා බොහොම සංවේදීව ඒ ඇඳුම තහනම් කිරීමට අවශ්‍ය කරන කටයුතු සංවිධානය කරලා තියෙනවා රජය ආරක්ෂාව සඳහා යමක් තීරණය කරපුවාම ඒක කාටවත් තර්ක කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි මම රජයට යෝජනා කරනවා මාස 6න් 6ට හදිසි නීතිය පනවල මේ වගේ සමීක්ෂණ කටයුතු හමුදාව ලවා කරවන්න ජනාධිපතිතුමා ආරක්ෂක මණ්ඩලයේ කැඳවලා ඒ අවශ්‍ය පියවර අරගෙන තියෙනවා හමුදාවට අවශ්‍ය බලතල දීලා තියෙනවා හදිසි නීතිය දාලා මේ වෙනකොට එතුමා ගත්තේ ඒ ක්‍රියාමාර්ගයවත් අනුගමනය නොකරනම් අද රටේ තියෙන තත්ත්වය ඇත්ත වශයෙන්ම ඊට වඩා හාත්පසින්ම වෙනස් අති භයානක තැනකට මේ රටපත් වෙන්නට තිබුණා තවත් ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා ඒ අවශ්‍ය නිලධාරීන් මේ ස්ථාන වලින් අයින් කළා අවශ්‍ය අය පත් කළ තිනවා තවත් බොහෝ දේවල් කරන්න තියෙනවා ඒ වගේම අපි ජනාධිපතිතුමාගෙන් ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කවුද මේ 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 ක්‍රියාමාර්ග ගන්න මේ වැලැක්කුවේ මේ රටම දැන් කතා කරන ප්‍රශ්නයක් මේක කවුද මේ වැලැක්කුවේ කියන සොයලා බලලා ඒ සියලු දෙනාටම අවශ්‍ය දඬුවම් දෙන්නට ඕන සමීර
सर्व आगमिक नायकिन गे हमवेदी अपी जनाधिपति तुमाव मुन गेहुना मे आगमिक नायकिन सेलु दिनागे अदहस जनाधिपति तुमा लबा गत्ता ए अनुव दैन तींदु तीरन रसक जनाधिपति तुमा अरगिन तीनवा सेलु आगमिक नायकिंट पिलिगतैकी विसदुमक लबा दिमित अवश्यय ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ මින්ම ආරක්ෂක අංශවලට අපි අපේ උපරිම සහාය ලබා දෙනවා රට යලිත් පෙරතිබූ තත්වයට රැගෙන ඉන්නට දැන් ක්‍රීඩා පිටිය එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම එමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් තුන්දෙනෙකු සමග විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යටතේ තරගාවලියට එක්වන බව ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රාණ්ඩු මහතා පවසනවා තවත් දින 28කින් ආරම්භ වන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වයේ ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දවස්වල පූර්ණීම් කටයුතු ආරම්භ කරා දැඩි ආරක්ෂාවක් මැද්දේ තුන්වෙනි දවසේ මේ යන්නේ ඒගොල්ලන් ප්‍රැක්ටිස් කරන පටන්ගෙන ලංකාවෙන් 6 වෙනිදා රෑ 7 වෙනිදා උදේ පාන්දර මැදින් පිටත් වීමට නියමිතව තියෙනවා ලංකාවෙනොත් HP වරේක ඇතුළු තුන්දෙනෙක්ගේ ආරක්ෂාවක් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් මෙහෙන් පිටත් වීමෙදිත් ලංකාවේ ආරක්ෂාවක් සමග තමයි ඒ රටේ සංචාරය කරන්නේ මොකද ශ්‍රී ලංකා කණ්ඩායමත් අපේ අනන්‍යතාවය රකින්න අපේ වගකීමක් වෙනවා උමු ආරක්ෂා කරන්න මේ ලොකු කුසලානේ පොඩ්ඩක් ඉක්මනින් එහෙට ගිහිල්ලා ඒ කාලගුණයට එකතු වෙලා ඒකත් එක්ක ට්‍රේනින් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාර පත්තරම අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න www.itnnews.lk